ලංවෙලා සැමදා ඉත්පුරා සිනහා දෙවි මගේ සැනසුමරී හඳ නාලවන්නේ පැතුම් සේයා විකුම් පාලා අද සිනාසීලා FM 97.9 සීආරයි ශ්‍රී ලංකා ඔබේ කතාව අපට කියන්න. අපි එය ලොවට කියන්නෙමු. අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුණනවා. FM 97.9 www.crisrilanka.com හරහා ඒ වගේමයි Apple Android වර්ග දෙකටම අයත් ඇප් එකක් අපේ තියෙනවා. ඔබේ පසුගිය වැඩසටහන් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන් CRI Sri Lanka Pure YouTube channel එක හරහා. අපේ රටේ හිටපු අසහාය ගායන ශිල්පියෙක් තමයි විජේ කුමාරතුංග කියලා කියන්නේ. බොහොම ගැඹුරු ගාම්භීර හඬක් තියෙන බොහොම අරුත්පර ගීත ගායනා කරන ගායන ශිල්පියෙක්. ඔහු එදා වගේම අදත් බොහොම ජනප්‍රියයි. ඔබ දන්නවද විජේ කුමාරතුංග කියන ඒ අසහාය කලාකරුවගේ ගීත ගායනා කරන බොහෝ ගායන ශිල්පීන් සිටිනවා. ඒ අතරේ ආපාත සහිත ප්‍රජාවේ තවත් අපේ කාලේ ගායන ශිල්පියෙක් කැඳවගත්ත අද පියවර වැඩසටහන වර්ණවත් කරන්නට. ඔහු නමින් මොහොමඩ් මොහිදින්. ඔහු මේ සරසන්නේ 41 වෙනි පියවර වැඩසටහන. අපි CRI ශ්‍රී ලංකා මැදිරියට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් මොහිදින් මහත්මයා, දැන් මට කියන්න, දැන් ඔබ ආබාධ සහිත පුද්ගලෙක්. ඔබේ ආබාධ සහිත තත්ත්වය කොහොමද ඇති වෙන්නේ? උපතින්මද නැත්නම් පසු කාලීනව ආපු එකක්? ඇත්තටම මේ පසු කාලීනව ආපු ආබාධ තත්ත්වය. මම දෙපා මේ වුණාට පස්සේ මම කෘතිම පාද ආධාරයෙන් තමයි මගේ එදිනෙදා වැඩ කටයුතු මම කරගෙන යන්නේ. එතකොට මොහිදින් මහත්මයා, ඔබ හැදුණු වැඩුණු කොහෙද? මම මුලින්ම හැදුණ වැඩුණේ ජාතික ළමාරුහලේ තමයි. මුලින්ම මම මූලික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ 1973 මම පිටකොට්ටේ සෙවන ළමා නිවාසයට ඇතුළු වුණා. එතනදී තමයි උසස් පෙළේ දක්වා මම අධ්‍යාපනය ලැබුවේ. මට මගේ ගොඩාක්ම අධ්‍යාපනය වුණේ, මට කුලක් වුණේ, ශක්තියක් වුණේ සංගීතයට තමයි. මම මගේ මේ ලැදියාව තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි සංගීතයට තමයි මට විශිෂ්ට සම්මානයක් ඇතිව මේ වුණේ. කියන්නේ සංගීතය තමයි ගොඩක් දුරට පිහිටෙන්නේ. එතකොට මොහිදින් මහත්තයා, දැන් ඔබ කියනවා මේ ඔබ මුලින්ම අධ්‍යාපනය ලබන්නේ කොළඹ ළමාරුවලේ කියන කතන්දරේ. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් කැමතියි මං, මේ අපේ ආදරණීය ශ්‍රාවකීන්ට ඒ ඇයිද කියන කාරණේ. මොකද මට මාව මුලින්ම අපේ පවුලේ තිබ්බ තත්ත්වය, කියන්නේ තිබ්බ තත්ත්වයේ හින්දා පවුල් එතන එදා තිබ්බ වාතාවරණය අනුව මගේ මෑණියන්ට මාව ගොඩක් දුරට අදහා වදා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබ්බා. ඊට පස්සේ ඇය ළමා රෝහලට
ඔබ බාර දෙනවා. බාර දෙනවා. එතකොට මට මතකයි පුටුවක් අල්ලගෙන මම නැගිටලා තියෙනවා. එහෙන් එහාට ඊට පස්සේ මතක නැහැ. ඊට පස්සේ තමයි ළමා රෝහලේදී තමයි මම මොන්ටිසෝරි, ඒ කියන්නේ පෙරපාසලට ඇතුල් වෙලා එතන තමයි මගේ මතකේ අවදි වෙන්නේ. ආහහ. එතකොට මොහිදින් මහත්මයා, දැන් ඔබ ළමා රෝහලෙන් ඊට පස්සේ සෑමදාම ළමා රෝහලේ නිවාසිකව ඉන්නට අමාරුයිනේ. ඔබ තරුණ වයේට ලැබුණාත් එක්කම ඔබ ඔබේ ජීවිකාව ගත කරන්නේ කොයි ප්‍රදේශයේද? ඊට පස්සේ ළමා නිවාසෙන් අවුරුදු ඒගොල්ලන්ගේ තියෙන වයස් සීමාව 18 වෙනකම් මේ වෙනවා. ඊට පස්සේ 18 වුණාට පස්සේ මාව යොමු කරා ගැලවීමේ හැමදා. මොකද එතකොට මම ඉගෙනීම අවසන් කර වෘත්තීය පුහුණුවක් සඳහා තිහාරිය, නිට්ටඹ ආශ්‍රිත ගම්මානයක තිහාරිය කියන දූලුමල ආයතනයේ මැණික් කැපීමේ මේ වෘත්තීය පාඨමාලාවක් කරා. එහින් පුහුණුව අවසන් වෙලා ඊට පස්සේ මම ගැලවීම හමුදාවට මාගේ, කියන්නේ මාත් සමග සිටිය මාගේ මිතුරන්, ඒ කියන්නේ ළමා නිවාසයේ සිටින මිතුරන් අධ්‍යාපනය ලැබලා ඒගොල්ලොනුත් රැකියාවල් කරලා ඒ වගේ නේවාසිකව ගැලවීම හමුදාවට යොමු වුණා. එතනින් තමයි 85 95 තමයි මම ගැලවීම හමුදාවට යොමු වුණේ. එතනදී කුලි සුළු සහනදායක කුලි පදනමක් මත තමයි රැකියාව කරගෙන එහි ජීවිකාව ආරම්භ කරේ. එතකොට දැන් ඔබ ආබාධ සහිත පුද්ගලයෙක් හැටියට දැන් එහෙම රැකියාවක් තෝරගනිද්දී ඔබට යම් කිසි බාධා හැම ඉන්නට ඇති. ඒ ගැන පැහැදිලි කිරීමක් කෙරුවොත් අපි කැමතියි. සැහැඬ බාධා. අමතක නොවන සිදුවීම් තියෙනවා. ගොඩක් මට අමතක නොවන සිදුවීම් තමයි බස් රථවලද ගමන් කිරීමේදී. සැහැඬ බාධා ඇති වුණා. බාධා ඇති වුණා සමහරකට. අපි බසයට එන්න නගින්න උත්සාහ කරනකොට සමහර ක්‍රියදුරු මහත්මිය මේ කොන්දස් ටික මේ කොන්දස්තර මහතුරු බසය ඉස්සරහට ගන්නවා. එතකොට අපිට දුවලා කරලා යන්න බෑ. සමහර කලාට බහින්න ඕන තැන නෙමෙයි අපි ඔය බස්සන්නේ. එතකොට අපි ඒ අදාළ තැනින් බැහැලා තව මේ කිලෝමීටර් භාගයක් ඇවිදගෙන යන්න ඕනේ. ওই වගේ අපහසුතා ගොඩාක් තියෙනවා. ඉතින් ඒව තමයි ඇති වුණේ ගොඩක් දුර. ඒ චිර අපහසුතා මැඩගෙන තමයි ඔබ මෙතෙක් දුර ගමනක් ආවේ. ඔව් තිසර. එතකොට දැන් ඔබේ යාළු මිත්‍රයෝ දැන් මෙහෙම කතා කරනවා. දැන් ඔබ දැන් හැදුනේ වැඩෙන ළමා නිවාසයක. ඊට පස්සේ ඔබ සමාජයේ ආශ්‍රයයට යොමු වෙනවා. එතකොට දැන් යාළු මිත්‍රයෝ කෙබඳු ආකල්පද ඔබ පිළිබඳව දැක්වේ? මම ගොඩක් දුරට හැබැයි මේ වැටුණත් මම නැගිටින කෙනෙක්. ඒ කියන්නේ ඒ වැටුණ තැන මම මේ ගැන කල්පනා කරන්නේ නැහැ. මම ඉදිරියට ඊළඟ ස්ටෙප් එක තියෙන, ඒ කියන්නේ පියවර තියෙනවා. ඒ එඳ මගේ උත්සාහය දැකලා ඉතින් මගේ යාළුව ගොඩක් දිරිමත් කරනවා. වාට අනාගතයක් තියෙනවා එහෙම කියලා. ඉතින් මමත් ඒ අනාගතේ කොහොම හරි ජයගත්තා. එහෙම බොහොම පූර්වට ආබාධ සහිත ප්‍රජාවේ ධීරිය තරුණියක් හැටියට ඔබ බොහොම ලොකු ගමනක් යනවා. ඔව් තිසර. එතකොට දැන් ඔබ දැන් දැනට නේවාසිකව ඉන්නේ ගැලවීමේ හමුදාවේ, අපි කියනවා සල්වේෂන් නාමය කියලා. එතන කොහමද ඔබට ලැබෙන, එතන ඉන්න යාළුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහමද? අපමණයි, ගොඩාක් දුරට අපමණයි. කියන්නේ අපි එකින් එකට උදව් කරගෙන එතන ජීවත් වෙන සහෝදරයෝ. එතන දුක සැප බෙදාගෙන, කරදර බාධක බෙදාගෙන, විතගදී උරණ වෙන අවස්ථාවල් දෙන ඒවා සාමකම් විසඳගෙන එතන ඉතින් සාමාන්‍ය වගේ ඉතින් සමාජ ආවාසයේ ලබාගෙන සතුටින් ජීවත් වෙනවා. බාධක කියන දේවල් ඇත්තටම දැන් නම් ගණන් ගන්න නැහැ. ඒවට මූණ දෙන්න තරමට අපේ ශක්තිය, අපේ හිත ඒ තරම් ඔබ ශක්තිමත්. ශක්තිමත්. එතකොට දැන් ඔබ මැණික් කැපීමේ වෘත්තිය පුහුණු පාඩමාලාවක් හදාරනවා. ඔබ ඇයි මැණික් කැපීමේ වෘත්තිය අතහරින්නේ? ඔබ මේ කලාවට යොමු වෙනද මැණික් කපනවා කියපුවම දැන් බොහෝ දෙනෙක් කියන දැන් ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්. එහෙම කතන්දරයක් තියෙනවා. ඇයි ඔබ ඒ වගේ වෘත්තියක් පුහුණු වෙලා එවැනි වෘත්තියක් නොකර ඉන්නේ? එකක් තිසර මම යන, ඒ කියන්නේ මගේ ආබාධ තත්ත්වෙන් මගේ අත වෙහෙසනව වැඩි වෙනවා. ඒකේ ගොඩක් දුරට ඉතින් මගේ ශ්‍රමයේ හැටියට සමරක් ආයතනවල මට ගෙවීම් ගොඩක් දුරට අඩු අනුකම්පා ලෙස අර තියාගන්නවා වගේ ඒ වගේ අර නොකියා පලා බෙදනවා වගේ ඒ වගේ හැකියාව හුරා කරනවා. ඔබේ හැකියාවට නෙවෙයි තැන දෙන්නේ. සරිලන වැටුපක් මට හම්බුන්නේ නැහැ. ඔව්. දැන්
ඔබ කතා කරන ආකාරයෙන් පෙනෙන්නේ දැන් ඔබ ඔබේ හැකියාව නෙවෙයි ඔවුන් ඔබට අනුකම්පාව දක්වන්නේ ඔබට අනුකම්පාව කියන දේ අනවශ්‍යයි අනවශ්‍යයි ඒ අනුවර මේක ඒක මට අවශ්‍ය වෙන්නේ මගේ ශක්තිය මගේ මේ ආත්ම ශක්තිය තියෙනවා මට ඕන දුරක් යන්න පුළුවන් මේ ජීවිතේ එතකොට මොහිදින් මහත්මයා දැන් ඔබ ඒ වෘත්තියක් නොකර ඔබ ස්වයං ව්‍යාපාරයක් කරගෙන යන්නේ එතකොට ඒ ව්‍යාපාර කටයුතු කොහොමද ඔබට කරගෙන යන්න කවුද උදව්පදව් කරන්නේ මේ කොහොමද මේ ව්‍යාපාරේ වටා එක්රොක් වෙලා ඉන්න පිරිස කොහොමද ඔබේ පාරිභෝගික ඇතර මගේ ජීවිතයේදී මට හම්බ වුණා උමාවෙන් තරුණියක් අදටත් මගේ ගායන හැකියාවෙන් මාගේ ඒ හැම කුසලතාවක් දැක ඇය තමයි මාව ඔබේ සෙවණැල්ල වගේ ඉන්නවා සෙවණැල්ලගේ සෙවණැල්ල කියන්නේ මගේ ආත්මය ඔව් ඒ කියන්නේ මගේ දෙවනි ආත්මය ඔව් මගේ ශක්තිය. ඔව්. ඉතින් ඇයගේ ශක්තියයි, ධෛර්යයයි, ඉවසීමයි. මොකද අපි වගේ පුද්ගලයන් එක්ක ජීවත් වෙනකොට තිසර සමහරක් හැලැප්පීම් බාධක ඕවා ගොඩාක් වලට කරදර වලට මුහුණ දෙන්න දෙනවා. හැබැයි එතුමිය ගොඩක් දුරට අවවාද දෙනවා. මිට කෝරණ වෙනවා. නමුත් අපිත් ඉතින් අපේ හැකියාව එතුමිය සනසලා මේ එතුමිය තමයි ඇත්තටම මගේ ශක්තිය ඒ කියන්නේ මගේ කලා ජීවිතයේ ශක්තිය ඇය රෝපණය මුල් රෝපණය එතකොට දැන් මොහිදින් මහත්මයා ඔබ ගීත ගායනයට තමයි බොහෝ ප්‍රිය ගන්න ඔබ විජේ කුමාරතුංග මහත්මයාගේ ගීත ගායනා කරන්නේ සහ ගුණදාස කපුගේ මහත්මයාගේ ගීත ගායනා කරන්නේ විජේ කුමාරතුංග මහත්මයාගේ ගීත ගායනා කිරීමෙන් ඔබ බොහෝ රසිකයන් පිනවනවා ඒ වගේම සම්මාන පවා ලබා ගන්නවා අපි ඒ ගැන පස්සේ කතා කරමු ඔය දැන් ඔබට ගීත ගායනා කිරීමේ හැකියාව දෙනානේ මම කැමති විජේ කුමාරතුංග මහත්මයාගේ පුංචි ගීතයක කොටසක් ගායනා කරනවා නම් මේ වෙලාවේ ගීත විරාමයකට යන්නට කලින් එතන තිසර විජේ කුමාරතුංග මහත්මයා විසින් ගායනා කරපු එකම බෞද්ධ සින්දුවක් තිබ්බා මහා ශාක්‍යකුලේ කියලා ඒක එදා විජේ කුමාරතුංග මහත්මයා කිව්වා අද මට ගොඩක් ප්‍රතිචාරය හම්බ වුණා මොකද මම මුස්ලිම් ජාතිකයෙක් කැටියට වචන උච්චාරණය කරනවා ඒ වගේම ඉතින් මම ගීතය ඉදිරිපත් කරනවා මහ ශාක්‍ය කුලේ මහ ශාක්‍ය කුලේ ක්‍රීඨය සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ මහ ශාක්‍ය කුලේ මහශාක්‍ය කුලේ ක්‍රීඨය සම්බුද්ධ සමින්නේ වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ මහශාක්‍ය කුලේ මහශාක්‍ය කුලේ මහශාක්‍ය කුලේ ක්‍රීඨය සම්බුද්ධ සමින්නේ වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ මහශාක්‍ය කුලේ මහශාක්‍ය කුලේ ක්‍රීඨය සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ මහශාක්‍ය කුලේ සල්මල් වනේ ලුම්බිනේ වෙසඟ පොදිනේ මන රංජනා වූ සිරි සිදුහත් කුමරු බිහිවුනේ සල්මල් වනේ ලුම්බිනේ වෙසඟ පොදිනේ මනරංජනා වූ සිරි සිදුහත් කුමරු දිවි වුනේ අති පූජනීය බුද්ධ ගයා බෝධි මූලයේ ඒ වාග්යවත් ලොවුතුරු බුදු වියතුන් ලොවේ මහශාක්‍ය කුලේ මහභාරතේ හිමල්ල රජුන් පුෂ්ප අංගනේ මහභාරතේ හිමල්ල රජුන් පුෂ්ප අංගනේ ලෝකාග මෛත්‍රී මූර්ති අමා මෑණි ඒ දිනේ ලෝකාග මෛත්‍රී මූර්ති අමා මෑණි ඒ දිනේ සත පීනුවන් පියා පරිනිර්වාණ මංචකේ සත පීනුවන් පියා පරිනිර්වාණ මංචකේ නිවනේ 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 පිරිනිවනට වැඩියෝ වෙසඟ පොදිනේ මහශාක්‍ය කුලේ මහශාක්‍ය කුලේ ක්‍රීතය සම්බුද්ධ සමින්දේ
වන්දාම ශ්‍රීපාද කමල් රශ්මි කදම්බේ මහසාක්‍ය කුලේ මහසාක්‍ය කුලේ ප්‍රීතය සම්බුද්ධ සමින්දේ වන්දාම ශ්‍රීපාද කමල් රශ්මි කදම්බේ මහසාක්‍ය කුලේ කඳුළු වලින් බොරු නොකර ඉඳි ඇසුවේ ද කවුරුන් හෝ ඔබෙන් ඔබේ අතගෙන පෙරසැඳවක කොහේ සිට ඔබ පැමිණියේද සිහිනයේ හැඟුම් බරම සිංහල සින්දු චීන රේඩියෝවෙන් අහන්න FM 97.9 CRI Sri Lanka CRI Sri Lanka CRI Sri Lanka මිනිසුන්ගේ සොඳුරු හදවත් පියවර පියවර ඔබේ කතාව අපට කියන්න අපි එය ලොවට කියන්නෙමු අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත විරාමයෙන් අනතුරුව අපි යළිත් එකතු වෙන්නේ පියවර වැඩසටහනත් සමඟ. අද පියවර වැඩසටහන සරසන්න එකතු වෙලා ඉන්නේ ආබාධ සහිත ප්‍රජාවේ බොහෝ දුර ගමනක් ගිය අපේ කාලේ ගායන තරුවක් නමින් මොහිදින් මොහමඩ්. මොහිද මහත්මයා, මේ දැන් ඔබ මුස්ලිම් ජාතිකයෙක්. දැන් අපට උදාහරණ හැටියට ගන්න පුළුවන් ඉෂාක් බෙක්, මොහිදින් බෙක් කියන ගායන ශිල්පීන් ගායනා කළ සම්පූර්ණ සිංහල බෞද්ධ ගීත. ඔබත් ඒ අඩිපාරම යන්න හිතුවද? ඇත්තටම මම මේ මුස්ලිම් ජාතිකයෙක් වුණාට මම හැදුන පරිසරය අනුව මම ඇත්තට බුද්ධාගමට තමයි මගේ ජීවිතේ යොමු වෙලා තියෙන්නේ. මොකද මම උපතින් මුස්ලිම් ආගම වුණාට මම මගේ ආගම ගැන දැනීමක් නැහැ මට. මම ඉගෙන ගත්තේ සිංහල. මගේ ධර්මාචාර්ය අපවත් වදාළ මාදුලාවේ සෝවිත හාමුදුරුවට අපිට තිබයි සෙවන දහම් පාසල කියලා. උන්වහන්සේ තමයි අපේ ප්‍රධානාචාර්ය. එතකොට මොහොමඩ් මහත්මයා, දැන් මගේ අතට ලැබෙනවා මේ වෙලාවේ සමරු සිහිවටනය. විජය ගීතරුව 2018 හොඳම ගීතරුව අනු සම්මානය ලබා ගන්නවා ඔබ. ඒ පිළිබඳව අපි කතා කරමු. ඔව් තිසර, 2018 විජය කුමාරතුංග සංසදීය විසින් පවත්වනවා 30 වෙනි සම්මත්සරයේ තරඟය. ඒකෙදී මම තරඟ වට 4කට වගේ සහභාගි වෙලා තියෙනවා. 2018 මම ඒකේ අනුශූරතාවය ලබා ගන්නවා. ඉතින් මේක ඇත්තටම මට වගේම මාව මේ කලා සංසදයට යොමු කරපු උමාවය නිර්මලි කියන මහත්මියත් ඒකේ මගේ කොටස් මගේ ශක්තියක්. දැන් ඔබ කියන්නේ ඔය සම්මානය ඔබ පමණක් ලබාගත්තු දෙයක් නෙවෙයි කියන කාරණේ. එතුමියගේ ලැබු ජයග්‍රහණ. ඉතින් මට ඇත්තටම මේ මම කවදාවත් බලාපොරොත්තු නැති දෙයක් තමයි මේ මගේ ආසාව තිබ්බ ගායකයෙක් හැටියට මේ රසිකයෝ පිනවන්න. එතනදී මේ තිසර මට විජේ කුමාරතුංග සංසදයේ
තුන් කට්ටුවක් හම්බුණා. ඒ තුන් කට්ටුවෙන් අපේ විජේ කුමාරතුංග සංසදයේ සභාපති වන අනුර ශ්‍රීනාත් මහත්මිය, ඒ වගේම අරුණ ප්‍රීතිරාජ් මහත්මිය, ඊට පස්සේ අනුර රාජපක්ෂ කියන ඔය තුන් කට්ටුව. මගේ උමාය නිර්මලි වගේම මගේ හෙවණැල්ලත් වගේ හිටියේ මේ කලා සංසදයේදී ගොඩාක් අත්ලකුණු තුන්දෙනි තමයි. ඉතින් ඒගොල්ලන්ගේ ශක්තියයි මිතුමියගේ හෙවණැල්ලයි තමයි මගේ ජයග්‍රහණයයි මගේ කලා ජීවිතේ ඉදිරි බලාපොරොත්තු. එතකොට ඔබ බොහොම අපූර්වට විජේ කුමාරතුංග මහත්මයා ගීත ගායනා කරනවා. ඔබ ඔබේ ගීතයක් එහෙම ගායනා කරන්න අදහසක් නැද්ද? ඔබේම කියලා ගීතයක්. නැත, මේ වෙන විට මගේ හෙවණැල්ල වගේ ඉන්න උමාය නිර්මලි මහත්මිය එතුමිය රචනා කරන ගීත සම්බන්ධව එතුමිය මාව යොමු කළා තියෙනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන එතුමිය විසින් රචනා කරන ගීත ගායනා කරන්න. මම මේ තිසර මම මෙතනදීත් පොරොන්දුක් වෙනවා. එම ගායනා කර අවසන් වූ පසු මම මෙම ආයතනයට මුල්ම පිටපත මේ ආයතනය මගින් ගුවන් විදුලියේ මගින් ප්‍රචාරණය කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලගේ අවසරත් එතු. ඉතින් CRI ආයතනයට තමයි ඔබේ මුල්ම ගීතය ලබා දෙන්නේ. ඒ පොරොන්දුව ඔබ අද දෙනවා. අද දෙනවා. එතකොට මොහිදී මහත්මයා මට කියන්නේ දැන් ඔබ විජේ කුමාරතුංග මහත්මයාගේ ගීත ගායනා කරමින් යම් යම් කලා කටයුතු වල නිරත වෙනවා. ඊ පෙරේද ඔබ යම් කිසි කලා කටයුත්තක ඔබලා නිරත වුණා නේද? යම් කිසි මාධ්‍ය ආයතනයක. ඔව්. ජාතික රූපවාහිනි සංස්ථාවේ තිබ්බ අපේ 31 වෙනි නවම්බිරු සමරු මේකේ නවනගර ශාලාවේ ඒ සඳහා ඒක සඳහා කෙටි විනාඩි 20ක 15ක වගේ පොඩි වැඩසටහනකට සහභාගී වුණා. ඒ මම දැන්ටට විජේ කුමාරතුංග කලා සංසදෙත් මම ක්‍රියාකාරී ප්‍රබල ක්‍රියාකාරී සමාජිකෙක් හැටියට එහි නිලතලයක් ලැබෙනවා. දැන් ඔබ විතරමද විජේ කුමාරතුංග මහත්මයාගේ කලා සංසදයේ ආබාධ සහිත පුද්ගලෙක් ඉන්නේ? එය ඔබට මහත් අභිමානයක්. අභිමානයක්. ඇත්තටම මට ගොඩක් ආඩම්බරයක්. එතකොට මොහිදී මහත්මයා දැන් ඔබ බොහොම ලස්සනට ඔබේ ජීවිත කතාව විජේ කුමාරතුංග කලා සංසදය ඒ පිළිබඳ තොරතුරු බොහොමයක් අපට පැවසුවා. දැන් එතකොට දැන් ඔබේ ඉදිරියේදී පවත්වන ප්‍රසංග හිම පිළිබඳව යම් කිසි දැනුවත් කිරීමක් කරනවා නම් අපි කැමතියි CRI ශ්‍රී ලංකා අහගෙන ඉන්න ශ්‍රාවක හිතවතුන්. දැනට නම් එහෙම කියලා තාම මම මේව කරගෙන නැහැ තාම. නමුත් මම පොරොන්දුක් වෙනවා ඉදිරියේදී මම ඉහෙත කිව්වා වගේ මම එහෙම දෙයක් කරනවා නම් මුලින්ම CRI ශ්‍රී ලංකා ගුවන්විදුලියට හරහා ඒක ප්‍රචාරය කරන්න ඉදිරිපත් කරනවා. ඔබේ කලා කටයුතු වලදී සහ අනිකුත් කටයුතු වලදී තව මේ අයට අමතරව උදව් කරපු බොහෝ පිරිසක් ඇති. ඒ අය පිළිබඳව මතක් කරනවා නම් හොඳම වෙලාව කියලා මම හිතනවා. ඔව් සිසිල, ඇත්තට මේක නොකියම කියන්න බෑ. මොකද කියව යුතුමයි. මගේ ජීවිතේ මම ලැබපු දේවල් වලයි මගේ ජීවිතේ මුල්ම අඩිතාලම මොනේ සෙවන ළමා නිවාසේ. ඔව්. ඔය සෙවන ළමා නිවාසේ හිටියා ඉහත මේ දැන් වර්තමාන ඉන්න පාලිකාව නෙමේ. එතුමිය අප අතරින් විය වෙලා. එතුමිය පෙන්ෂන් ගිය ගුරු මහත්මියක්. එතුමිය දැන් ජීවතුන් අතර නැහැ. එතුමියගේ අධ්‍යාපනයයි අවවාදයයි හමුවේ ගොඩක් ශක්තියක් හම්බුණා. තව ඒ වගේම වර්තමානයේ ඉන්න පාලිකාතුමන් තුමියතුළු උපපාලිකාතුමියන මගේ මුල්ම නොකියම බැරි මගේ මුල්ම සංගීත ගුරුතුමා තමයි කුලරත්න ගුරුතුමා කියලා. ඉතින් එතුමාවත් අමතක කරන්න බෑ. ඒ වගේම මම කලාභූමිය ආයතනයේ 6 මාසක සංගීත පාඨමාලාවක් කළා. එතන රෝහණ වීරසිංහ සර්, එඩ්වඩ් ජයකොඩි සර්, ලක්ෂ්මන් විජේසේකර සර්, මේ ආනන්ද සර් කියලා තව සර් කෙනෙක්. ඉතින් එතුමන්ලවත් අමතක කරන්න බෑ මගේ ජීවිතේ. අනිත් එක මම තවත් කලා සංසදයක ඉන්න අපේ ප්‍රධාන මාධ්‍යවේදියෙක් වෙන හෙන්රි ප්‍රශාන්ත මෙන්ඩිස් මහත්මයාගේ එතුමාගේ සභාපතිත්වයෙන් රුක්මනී දේවි කලා සංසදයේත් මම ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට. එතකොට ඔබ විජේ කුමාරතුංග කලා සංසදය හා රුක්මනී දේවි කලා සංසදය යන දෙකම නියෝජනය කරනවා. ඔබ කොහොමද මේ විජේ කුමාරතුංග මහත්මයාගේ කලා සංසදයේ රුක්මනී දේවි කලස යම් කිසි වෙනසක් දකින්නවද ඔබ? මම ඔබ මේ ප්‍රශ්නය යොමු කරපු හින්දා මම අහන්නේ. ඔව්. රුක්මනී දේවි කියන්නේ අපේ විජේ කුමාරතුංග මහත්මයාට වඩා පැරණිම
මුල්ම ගායිකාව, මුල්ම චිත්‍රපටි නිලිය. ඔය දෙක ඉතින් මේ එතකොට ඒ කාලේ හිටියේ මොහිඩින් බෙක්, ඒ වගේ අර තව මට මතක නෙවිල් ෆෙනැන්ඩෝ වගේ දක්ෂ කලාකාරයන්ගේ ගීත තමයි ගායනා කරන්න තිබුණේ. ඒතර රුක්මනී දේවි කලා සංසදයේ විශේෂ තැන තියෙන්නේ රුක්මනී දේවි මහත්මියගේ කලා කටයුතු මේ. අපි මම එතනදී අපි යොමු වෙන්නේ නෙවිල් ෆෙනැන්ඩෝ මහත්මියගේ මොහිඩින් බෙක් ඒ වගේ අර ඩුවෙට් කියන්නේ යුග ගීත කියන කොට. ඉතින් එතන පරිමාව ගොඩක් දුරට අඩුයි. ඉතින් ඒ හින්දා මගේ ඔබලා දායකත්වය ඔබලා ලබා ඕ ලබා දෙනවා. ඒකත් එතෙන්ටත් යොමු වුණේ මගේ හෙවණැල්ල වගේ ඉන්න උමාය නිර්මලී මහත්මිය තමයි. හැම තැනම ඔබේ අත්වල වාගේ ඉන්නේ එතුමි. මොහිදින් මහත්මයා, දැන් පියවර වැඩසටහන නිමා කරන්නටත් කාල වේලාව එළඹිලා. දැන් ඔබ ආබාධ සහිත ප්‍රජාවේ පුද්ගලයෙක් ඇටියට මේ ආබාධ සහිත ප්‍රජාව වෙනින් මේ අනිත් නාලිකාවලට වැඩිය බොහෝ ගුවන් කාලයක් වෙන් කරන CRI ශ්‍රී ලංකා නාලිකාව. ඔබට මොකද හිතෙන්නේ කලාකරුවෙක් හැටියට සහ ආබාධ සහිත පුද්ගලයෙක් හැටියට? ඇත්තටම මම දැක්ක මුල්ම ගුවන් විදුලි සේවයක් තමයි CNI ශ්‍රී ලංකා ගුවන් විදුලි නාලිකාව. ආබාධ සහිත පුද්ගලයන් රැත්වලක් දෙන. ඔව්. මගේ යාළුවොත් මේකට මේ වැඩසටහන් හමුවේ ඉඳලා තියෙනවා. ඔව්. ඉතින් එතුමන්ලත් දක්ෂතාවය තියෙනවා. අපි වගේ තව ආබාධ පුද්ගල සහිත පුද්ගලයෝ ඉන්නවා. ඔව්. ඉතින් මෙම මේ වගේ ආයතනයකින් ඇත්තටම කරන්නේ හැංගිච්ච තරු එළියට දාන එක. ඒක ඉතාමත් වැදගත්. ඔව්. ශ්‍රී ලාංකිකේ ලාංකිකෙක් හැටියට මට. මම කියන්නේ ඒ මේ වගේ ආයතනයක් හොයාගෙන ඇවිල්ලා හැංගෙන්න එපා. අර මුල්ලකට වෙලා තනියම මුමුණන්නේ නැතුව විවෘතව ශක්තිමත්ව එඩිතරව තමන්ගේ හැකියාවල් මේ වගේ ආයතනයකින් ප්‍රයෝජන ලාභ ප්‍රයෝජන ගන්න. ඒක තමයි මම කියන්නේ මගේ ආබාධිත ප්‍රජාවෙන්. එහෙමනම් අදත් පියවර වැඩසටහනට සහභාගී වීම පිළිබඳව මොහොමඩ් මොහිදින් මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුතිය කියලා කියනවා. පියවර කණ්ඩායම සහ CRI ශ්‍රී ලංකා ආයතනයේ සියලුම දෙනා ඔබේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අදත් පියවර වැඩසටහන අධීක්ෂණය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්, වැඩසටහන් නිෂ්පාදනය තරිඳු පෙරේරා, වැඩසටහන් සහාය නිෂ්පාදනය සහ සංස්කරණය ශෂිත ශලින්ද, ඔබට කතා කළ මම තිසර විජේසිංහ, යලිත් ලබන ඉරුදිනත් හවස 5:30ට හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ඔබට එළබෙන්නා වූ සතිය සුබදායි සතියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දිරිය මිනිසුන්ගේ සොඳුරු හදවත් පියවර පියවර ඔබේ කතාව අපට කියන්න, අපි එය ලොවට කියන්නෙමු. අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත FM 97.9 CRI Sri Lanka.